තෙරුවන් සරණයි ආයුබෝවන්. දහම් පාසල් කෙටි සටහන් 9 ශ්‍රේණියේ 10 වෙනි පාඩම. පොළොන්නරු ශාසන ඉතිහාසයෙන් බිඳක් කියන 10 වෙනි පාඩම සම්බන්ධ විශේෂ වැදගත් දැනගත යුතු මතක තබා ගත යුතු කරුණු දුවේ පුතේ අපි කතා කරන්නට සූදානම් වෙන්නේ. පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාවෙන් මේ සාකච්ඡාවන් සමග ඔබට සම්බන්ධ වෙන්නට පුළුවන්. පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාව බොහෝ දහම් අධ්‍යාපනික වැඩසටහන් ඉදිරිපත් කරන ඉතාමත් කාලෝචිත YouTube නාලිකාවක් විදිහට ඔබට මතක් කරනවා. දහම් අධ්‍යාපනයේ ලබන අධ්‍යාපනයේ ලබන තුවාදරුවන් හැම කෙනෙකුටම අපගේ නාලිකාව තුලින් බොහෝ ප්‍රයෝජන ලබා ගන්නට පුළුවන්. පිරිවෙන දහම් පාසල කියලා YouTube එකේ සර්ච් කරලා බලන්න අපේ නාලිකාවේ දැනට යොමු කරලා තියෙන සියලු පාඩම් අධ්‍යයනය කරන්නට පුළුවන්. අපි ආරම්භ කරමු 10 වෙනි පාඩම. 9 ශ්‍රේණියේ 10 වෙනි පාඩම. පළවෙනි අංකය. තේරවාදී බුදු සසුන ලක්දිව පිහිටුවන්නේ මොන රජතුමාගේ කාලයේද මොන රාජධානි සමයේදීද කියලා පළවෙනියටම සඳහන් වෙනවා. ශ්‍රී ලංකාවේ බුදු සසුන පිහිටවන්නේ දේවානම්පියතිස්ස රජතුමාගේ කාලේ, දෙවන පෑතිස්ස රජතුමාගේ කාලේ, අනුරාධපුර රාජධානි සමයේ. ප්‍රථම රාජධානි සමය, අනුරාධපුර රාජධානි සමය මේ සමය තුල තමයි ලක්දිව ලංකාවේ බුද්ධ ශාසනය පිහිටවන්නට යෙදුනේ. අනුරාධපුර රාජධානියට පරිහානි කාලයක් එළඹෙනවා 4 වන මිහිඳු රජතුමාගේ යුගයෙන් පස්සේ. අනුරාධපුර යුගයේ ආරම්භ වෙච්ච ලක්දිව සම්බුද්ධ ශාසනය කාලයක් පැවතුණා. ඒ පැවතිලා අනුරාධපුරයේ 4 වන මිහිඳු රජතුමා රජ වෙන කාලෙ වෙනකොට අනුරාධපුර රාජධානියට පරිහානි කාලයක් පරිහානිමය තත්ත්වයක් ඇති වුණා. අනුරාධපුරයේ පරිහානිමය තත්ත්වයක් ඇති වෙච්ච කාලය මොන කාලයේද? 4 වන මිහිඳු රජතුමාගේ කාලේ. අවුරුදු 70ක පමණ කාලයක් ලක් රජයට සහ ශාසනයට සංවේග ජනක තත්ත්වයක් ඇති වූයේ සොලි, කේරළ, කර්ණාට ආදී පරසතුරු ආක්‍රමණ නිසා. ඉතින් අවුරුදු සොලි, කේරළ, කර්ණාට ආදී පරසතුරු ආක්‍රමණ නිසා 4 වන මිහිඳු රජුගෙන් පස්සේ අවුරුදු 70ක් පමණ 4 වන මිහිඳු රජතුමාගේ කාලය දක්වා කාල සීමාව රාජධානිය හොඳ දියුණු මට්ටමක පැවතුණා. 4 වන මිහිඳු රජතුමාගෙන් පස්සේ කාලේ ඇතිවෙච්ච සොලී ආක්‍රමණ, කේරළ, කර්ණාටක ආක්‍රමණ, පරසතුරු ආක්‍රමණ නිසා අවුරුදු 70ක් පමණ සංවේග ජනක තත්ත්වයක තමයි අනුරාධපුර යුගයේ පැවතුනේ. එකම සංඝ පරපුර බෙදී ගොස් සිටි නිකාය තුන. ඉතින් මහා සංඝරත්නයේ පවා නිකායවලට බෙදිලා ගිහිල්ලා හිටියා. මහා විහාර, අභයගිරි සහ ජේතවන කියලා කොටස් තුනකට. මහා විහාර, අභයගිරි, ජේතවන කියලා කොටස් තුනකට අනුරාධපුරයේදී හාමුදුරුවන් වහන්සේලා, භික්ෂුන් වහන්සේලා බෙදී ගිහිල්ලා හිටියා. අනුරාධපුර යුගයේ අවසාන භාගයේ බුදු සසුනේ පැවති තත්ත්වයන් මොනවද? අනුරාධපුර යුගයේ අවසාන කාලයේදී පැවතුණා මෙන්න මේ වගේ තත්ත්වයන්. ශාසනයට නිසි මඟ පෙන්වීමක් නොවීම, සමහර භික්ෂූන් ජීවත් වීම සඳහා සසුනට නොගැලපෙන ක්‍රියාවන්ට යොමු වීම කියන ක්‍රියාවන් නිසා තමයි අනුරාධපුරයේ අවසාන භාගයේදී සම්බුද්ධ ශාසනය විනාශයට පත් වුණේ. ශාසනයට නිසි මඟ පෙන්වීමක් නොවුණු නිසා සමහර භික්ෂූන් වහන්සේලා ජීවත් වීම සඳහා සසුනට නොගැලපෙන විදිහේ ක්‍රියා කරා. කලාපවල යෙදුණ නිසා සම්බුද්ධ ශාසනය අනුරාධපුර යුගයේදී පරිහානියකට පත් වුණා අවසාන කාලේ. අනුරාධපුර සමයේ සංවේග ජනක තත්ත්වය සමග පොළොන්නරු රාජධානිය පිහිටවන්නට හේතුනේ. අනුරාධපුර සමයේ සංවේග ජනක තත්ත්වයේ මඟහැරලා පොළොන්නරු යුගයේ රාජධානිය ආරම්භ වුණා. පොළොන්නරු යුගයේ රාජධානිය ආරම්භ කිරීම සඳහා ක්‍රියා කරන්නට යෙදෙන්නේ මහා විජයබාහු හෙවත් පළමුවන විජයබාහු රජතුමා. පළමුවෙනි විජයබාහු රජතුමා. ඉතින් මේ පළවෙනි විජයබාහු රජතුමා පිළිබඳව ගොඩක් තොරතුරු මේ පාඩමේදී අපි කතා කරනවා. මහා විජයබාහු හෙවත් පළමුවන විජයබාහු රජතුමා තමයි පොළොන්නරු රාජධානිය පිහිටවීමට ක්‍රියා කළ රජතුමා. පළමුවන විජයබාහු රජතුමා ආරම්භක වකවානුවේදී ප්‍රමුඛත්වයේ දුන්නු අංශ කිහිපයක් තියෙනවා. විනාශ වී ගිය රට ගොඩනැගීම, අඩාල වූ ජන ජීවිතය සමෘද්ධිමත් කිරීම කියන කරුණුවලට තමයි
විජේබාහු රජතුමා මුලින්ම අවධානය දුන්නේ. විනාශ වෙලා ගියපු සම්බුද්ධ ශාසනය ගොඩනැගීමට ප්‍රථම විනාශ වී ගිය රට ගොඩනැගීම අඩාල වූ ජන ජීවිතය සමෘද්ධිමත් කිරීම පළමු වන විජේබාහු රජතුමාගේ ආරම්භක වකවානුවේ ප්‍රමුඛත්වය දුන්නු අංශ දෙකක් වුණා. විජේබාහු රජතුමා රට ගොඩනැංගුවේ කුමන රජුගේ උදව් ඇතිවද? ඔන්න විජේබාහු රජතුමාට රට ගොඩනැගීම සඳහා උදව් ලබා දුන් රජ කෙනෙක් ඉන්නවා. ඒ තමයි බුරුම රට අනුරුද්ධ කියන රජතුමා. බුරුම රටේ අනුරුද්ධ රජතුමා තමයි පොළොන්නරු රාජධානිය ගොඩනගලා දියුණු කරන්නට විජේබාහු රජතුමාට සහයෝගය දුන්නේ බුරුම රටේ අනුරුද්ධ රජතුමා. පළමු වන විජේබාහු රජතුමා ශාසනය දියුණු ඇති කිරීමට ගත්තා ක්‍රියාමාර්ග කිහිපයක්. මුලින්ම රට සංවර්ධනය කිරීම, සාමාන්‍ය ජන ජීවිතය සමෘද්ධිමත් කිරීම සඳහා ක්‍රියා කළා වගේම පළමු වන විජේබාහු රජතුමා සම්බුද්ධ ශාසනය ගොඩනැගීම සඳහා සම්බුද්ධ ශාසනය දියුණුව සඳහාත් විවිධ ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. භික්ෂුන් වහන්සේලාට ත්‍රිපිටකය පුහුණු කිරීම, පුරුදු පුහුණු කිරීම. ත්‍රිපිටකය දන්නේ නැත්නම් භික්ෂුන් වහන්සේ ධර්මය විනය පිළිබඳව, ඒ වගේම අභිධර්මය පිළිබඳව නොදන්න කෙනෙක් වෙනවා. එහෙනම් ත්‍රිපිටකය පිළිබඳව පුහුණුවක් ලබා දීම කොයිතරම් නම් වටිනවාද? ධර්මශාස්ත්‍ර නගා සිටුවීම සඳහා ත්‍රිපිටක ආඛ්‍යාන ලියවීම, ත්‍රිපිටකය සඳහා ආඛ්‍යාන, ත්‍රිපිටකය තුල තියෙන වචන, සමහර වචන තේරුම් ගන්නට බැරි වචන ආදී තේරුම් ගැනීමට අවශ්‍ය ආඛ්‍යාන රචනා කරවීම, ධර්මශාස්ත්‍ර නගා සිටුවීම සඳහා ත්‍රිපිටක ආඛ්‍යාන ලිවීම, ධර්මය කියා දෙන්නන්ට හා ධර්ම ග්‍රන්ථ රචනා කරන්නන්ට විවිධ සංග්‍රහ කිරීම, ධර්මය කියලා දෙන අයටත් ධර්ම ග්‍රන්ථ රචනා කරන අයටත් විවිධාකාරයේ සංග්‍රහ පවත්වන්නට යෙදුණා. එතකොට ඒ අයට පහසුවෙන් ධර්මය කියා දෙන්නට පුළුවන්, ඒ වගේම ධර්ම ග්‍රන්ථ රචනා කිරීමට පහසුවක් වෙනවා. රජතුමාද ධර්ම ග්‍රන්ථ ලියන්නට යෙදුණා. පළවෙනි විජේබාහු රජතුමාත් ධර්ම ග්‍රන්ථ රචනා කරලා තියෙන රජ කෙනෙක්. පළවෙනි විජේබාහු රජතුමා භික්ෂුන් වහන්සේට අවශ්‍ය ප්‍රත්‍ය පහසුකම් නොඅඩුව සපයා දීමත් සම්බුද්ධ ශාසනයේ යහපත වෙනුවෙන් පළමු වන විජේබාහු රජතුමා විසින් කරන ලද කාර්යයක්. දළදා පුද පූජා නැවත ආරම්භ කර ශක්තිමත්ව පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු සැලසීම පළමු වන විජේබාහු රජතුමාගේ තවත් ශාසනික වැදගත් කාර්යයක්. භික්ෂුන් වහන්සේලා හා ශාසන චාරිත්‍ර පිළිබඳව බලවත් ලැදියාවකින් ක්‍රියා කිරීම, භික්ෂුන් වහන්සේලා පිළිබඳවත් එවගේම ශාසනිකමේ වශයෙන් සිදු කරන වත් පිළිවෙත් තිබෙනවා. ඒත් වත් පිළිවෙත් පිළිබඳවත් දැඩි අවධානයෙන් සහ උවමනාවකින් උනන්දුවකින් යොමුව කටයුතු කරපු රජ කෙනෙක් තමයි පළමු වන විජේබාහු රජතුමා. විහාර වත් පිළිවෙත් චාරිත්‍ර කඩකළ තම බිසවද මාලිගයෙන් බැහැර කර ලාභ සත්කාර පවත් බලාපොරොත්තුවෙන් භික්ෂූන්ගෙන් සමාවිල්ලීමට නියම කිරීම, ලාභ සත්කාර පවත්වා භික්ෂූන්ගෙන් සමාවිල්ලා ගැනීමට කියලා තියෙනවා. විහාරවත් පිළිවෙත් චාරිත්‍ර කඩ කරපු නිසා ශ්‍රී පාදේ වැනි දුරබැහැර ප්‍රදේශවල පිහිටුවා තිබූ සිද්ධස්ථාන දියුණු කිරීමට කටයුතු කිරීම පළමු වන විජේබාහු රජතුමාගේ කාර්යයක් වුණා ශාසනිකමය වශයෙන්. විජේබාහු රජතුමාගේ පාලන කාලයේ අවසාන භාගයේදී බුදු සසුනේ පිරිහීමට බලපෑ ආරවුලක් ඇති වූයේ කා සමගද? වික්‍රමබාහු ඈපාන් කියන පුද්ගලයා සමග. වික්‍රමබාහු ඈපානන් සමග තමයි විජේබාහු රජතුමාගේ පාලන කාලයේ අවසාන කාලයේදී සම්බුද්ධ ශාසනය පිරිහීමට හේතු වෙන විදිහේ සිදුවීමක් සිදු වුණේ. වික්‍රමබාහු රජ වූ පසු බුදු සසුනට එල්ල වූ තර්ජන, වික්‍රමබාහු රජතුමා විජේබාහු රජතුමාගෙන් පස්සේ වික්‍රමබාහු රජතුමා රජ වෙනවා. ඒ කාලේ මෙන්න මේ විදිහේ අභියෝග රජතුමාට මුහුණ දෙන්නට සිද්ධ වුණා. රජතුමා තුනුරුවන් සතු ධනිය පැහැරගෙන යුද බටයන්ට දීම වික්‍රමබාහු රජතුමාගේ කාලේ. විදේශවලින් පැමිණි යුද බටයන්ගේ වාසස්ථාන බවට පොළොන්නරුවේ විහාරස්ථාන පත් කිරීම ඔන්න වික්‍රමබාහු රජතුමා රජතුමා වුණාට පස්සේ සිදුවෙච්ච සිදුවීම්. මොනවද? රජතුමා තුනුරුවන් සතු ධනය පැහැරගෙන යුද බටයන්ට දෙනවා. ඒ වගේම විදේශවලින් පැමිණි යුද බටයන්ගේ වාසස්ථාන බවට විහාරස්ථාන පත් කරනවා. විනාශකාරී තත්ත්වය නිසා මහ තෙරවරුන්
පාත්‍ර ධාතු හා දන්ත ධාතු රැගෙන රුහුණු රටට පලා යෑම සිදු වෙනවා වික්‍රමබාහු රජතුමාගේ කාලේ. පොළොන්නරුවේ ඇති වූ වියවුල්කාරී තත්ත්වයේ සංසිඳුනේ කුමන රජුගේ කාලයේදීද? ගජබාහු කියන රජතුමාගේ කාලේ. තින් විජයබාහු රජතුමාගේ කාලයේදී ගොඩක් සාසනික මේවසෙන් ඒ වගේම ජාතික මේවසෙන් සේවාවන් සිද්ධ වුණා. ඊට පස්සේ වික්‍රමබාහු කියන රජතුමාගේ කාලේ යම් ගැටලුකාරී තත්වයක් නැවතත් මතු වුණා. එහෙම මතු වෙලා පොළොන්නරුවේ ඇතිවෙච්ච වියවුල්කාරී තත්ත්වය සංසිඳෙන්නේ මෙන්න මේ ගජබාහු කියන රජතුමාගේ කාලේ. ගජබාහු රජතුමාගේ කාලේ ගජබාහු රජුගේ විශේෂත්වය මොකක්ද? මහා සංගරත්නියන් විමසා කටයුතු කළ රජ කෙනෙක් වීම. මහා සංගරත්නියන් විමසලා කටයුතු කරපු රජ කෙනෙක් වුණා. ඒ නිසා තමයි ගජබාහු රජතුමාගේ කාලේ වියවුල්කාරී තත්ත්වයන්ගෙන් තොරව රාජ්‍ය කරන්නට පුළුවන්කම ලැබෙන්නේ. පොළොන්නරු යුගයේදී නැවත බුද්ධ ශාසනයේ පුනරුදියක් ඇති වුණේ මහා පරාක්‍රමබාහු රජතුමාගේ කාලේ. මහා පරාක්‍රමබාහු රජතුමාගේ කාලයේදීත් නැවත පුනරුදයක් ඇති වෙනවා. මහා පරාක්‍රමබාහු රජුට තිබූ ප්‍රධානම අභියෝගය වුණේ දේශීය සහ විදේශීය සතුරන්ගෙන් රට මුදා ගැනීම. මහා පරාක්‍රමබාහු රජතුමා ඉතා ප්‍රකට රජ කෙනෙක් සහ විශේෂිත රජ කෙනෙක්. විදේශීය ආක්‍රමණයන්ගෙන් රට මුදාගත් එක්සේසත් කළ රජ කෙනෙක් විදිහට. එහෙමනම් පෙර සිට සිටි යම් යම් රජවරුන්ගේ ක්‍රියාකලාප නිසා ශාසනය තුල තිබුණේ ව්‍යාකූල තත්ත්ව ගොඩක්. ඉතින් මොනවද ඒ ව්‍යාකූල තත්ත්ව? වික්ෂුන් අතර වැරදි පිළිවෙත් බහුල වීම, අසමගිය වර්ධනය වෙලා තිබීම, සමගිව පොහොය පවුරුණු කටයුතු පවා සිදු නොවීම. වික්ෂුන් අතර වැරදි පිළිවෙත් බහුල වෙලා තිබුණා, අසමගිය වර්ධනය වෙලා තිබුණා, සමගිව පොහොය පවරුණු කටයුතු පවා සිදු කිරීමට පොහොය කර්ම පවා සිදු නොකරන තත්ත්වයට භික්ෂුන් වහන්සේලා පත් වෙලා හිටියා මහා පරාක්‍රමබාහු රජතුමාගේ කාලේ වෙනකොට. මහා පරාක්‍රමබාහු රජුට ශාසන සෝදනය කිරීමට සහ නිකාය සමගි ඇති කිරීමට උපකාරී වෙච්ච තෙරුන් වහන්සේ කෙනෙක් ඉන්නවා. ප්‍රධානතම තෙරුන් වහන්සේ කෙනෙක්. උන්වහන්සේ තමයි මහා පරාක්‍රමබාහු රජතුමාට යෝධ ශක්තියක් විදිහට ක්‍රියා කළේ. ඒ කාල වකවානුවේදී භික්ෂුන් වහන්සේලාටත් එවැගේම සම්බුද්ධ ශාසනයේ යහපත සඳහාත් ශක්තියක් වෙමින් ක්‍රියා කළේ තිඹුලාගල කාශ්‍යප මහතෙරුන් වහන්සේ. තිඹුලාගල කාශ්‍යප මහතෙරුන් වහන්සේ බුදුසසුන පිරිසිදුව පවත්වාගෙන යාම සඳහා මහා පරාක්‍රමබාහු රජු ඇති කළ ශාසන කතිකාවතක් තිබුණා. මෙන්න මේ ශාසන කතිකාවත ඉතා වැදගත්. පොළොන්නරු කතිකාවත හෙවත් පරාක්‍රමබාහු කතිකාවත කියලා කියනවා. පොළොන්නරු කතිකාවත, පරාක්‍රමබාහු කතිකාවත, මේකින් කෙරෙන්නේ මොකක්ද? බුදුසසුන පිරිසිදුව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය නීති රීති සමුදායක් තමයි ඇතුළත් වෙන්නේ. මෙම වකවානුවේදී ශාසන දියුණුව ප්‍රකට කෙරෙන සිද්ධීන් කිහිපයක් බලමු. මහා පරාක්‍රමබාහු රජතුමාගේ කාලේ සංඝ රාජ පදවිය හා තෙර මහා තෙර ඇතුළු ශාසනික තනතුරු ප්‍රදානය කිරීම. භික්ෂුන් වහන්සේලාට උන්වහන්සේලාගේ සේවාවන් අනුව සංඝරාජ පදවි, තෙර මහා තෙර ඇතුළු ඒ විදිහේ තනතුරු පිරිනමන්නට යෙදුණා. සේවාවන් අගය කිරීමක් වශයෙන් බෞද්ධ ග්‍රන්ථ සුලභ කිරීම තුළින් ධර්ම ග්‍රන්ථ රචනා කළා. බෞද්ධ ජනයාගේ ගුණ නුවණ වර්ධනයට කටයුතු සැලසීම ධර්ම ග්‍රන්ථ රචනා කළා, රචනා කෙරෙව්වා. ඒ කාලයේදී ඒ නිසා ධර්මයේ පිළිබඳව මිනිසුන්ගේ ආකල්ප බොහෝමයක් සංවර්ධනය වුණා. ඊළඟට බුරුම රජතුමා සමග ආගමික සම්බන්ධතා හා මිත්‍ර සම්බන්ධතා තහවුරු කරගෙන ක්‍රියා කරන්නට යෙදුණා මහා පරාක්‍රමබාහු රජතුමා. ඊළඟට රාජ්‍ය පාලකයාට අදාළව උපදෙස් හා අවවාද අනුශාසනා දීමට තරම් මහා සංඝයා වහන්සේ ප්‍රබල තත්වයකට පත් කිරීම, රාජ්‍ය පාලකයාට පවා අවවාද දෙන්න පුළුවන් තත්වයට භික්ෂුන් වහන්සේලා ධර්ම විනය දර භික්ෂුන් වහන්සේලා බවට පත් කළා. මහා පරාක්‍රමබාහු රජතුමා පොළොන්නරු කතිකාවත වගේ දේවල් ඇති කරලා භික්ෂුන් වහන්සේලා තුළ හික්මීම ඇති කරන්නට, විනයවත් බවක් ඇති කරන්නට ක්‍රියා කළා. භික්ෂුන් වහන්සේලා ඉගෙනීම් කටයුතු සඳහා ලක්දිවට වැඩම කරවීම, විදේශීය භික්ෂුන් වහන්සේලා ලක්දිවට ඉගෙන ගැනීම් කටයුතු සඳහා වැඩම කරවාගෙන එනවා. ඒ වගේ කටයුතු කරලා තිනවා. උත්තරාජීව නම් බුරුම මහතෙරුන් වහන්සේගේ ශිෂ්‍ය චප්පට සාමණේරයන් වහන්සේ ලක්දිවට වැඩම කරන්නේ මෙන්න මේ උත්තරජීව හාමුදුරන් වහන්සේගේ ශිෂ්‍ය චප්පට සාමණේරයන් වහන්සේ ලංකාවට වැඩම කරන්නේ මහා පරාක්‍රමබාහු රජතුමාගේ
කාලයේදී මහා පරාක්‍රම බාහු රජතුමාගේ මග පෙන්වීම අනුව තමයි ඒ කාර්ය සිද්ධ වෙන්නේ. ඉගෙනීමෙන් පසු මෙහිදී උපසම්පදාව ලැබූ චප්පට හිමියන් තම රටට ගොස් සීහල සංඝ කියලා නිකායක් ආරම්භ කළා. කවුද මේ සීහල සංඝ කියන නිකාය ආරම්භ කරන්නේ? චප්පට හාමුදුරුව බුරුම ජාතික හාමුදුරුවන් වහන්සේ නමක්. උත්තරාජීව කියන හාමුදුරුවන් වහන්සේගේ ගෝල හාමුදුරු කෙනෙක් තමයි චප්පට හාමුදුරුව. මහා පරාක්‍රම බාහු රජතුමාගේ කාලේ ලංකාවට වැඩම කරලා නැවත වතාවක් චප්පට තෙරුන් වහන්සේ වැඩම බුරුමේට වැඩම කරලා එහි සීහල සංඝ කියන නිකාය ආරම්භ කළා. කොයිතරම් දුරට සම්බුද්ධ ශාසනීය ආලෝකය විහිදිලා යන්නට මහා පරාක්‍රම බාහු රජතුමා විසින් ක්‍රියා කරන්නට යෙදලා තියෙනවද කියන එක ඒ තුලින් අපිට පැහැදිලි වෙනවා. මහා පරාක්‍රම බාහු රජුගෙන් ආරම්භන සසුනේ දියුණුව මීළඟට වර්ධනය කළේ දෙවනි විජේබාහු රජතුමා. මහා පරාක්‍රම බාහු රජතුමාගෙන් පස්සේ දෙවනි විජේබාහු රජතුමා. දෙවනි විජේබාහු රජතුමා පාලි භාෂාව පිළිබඳ විශාරද කෙනෙක්. පාලි සංදේශ මගින් බුරුමියත් ලංකාවත් අතර ශාසනික සම්බන්ධතා තහවුරු කරපු රජ කෙනෙක් තමයි දෙවනි විජේබාහු රජතුමා. එහෙනම් අපිට වැදගත් විශේෂයි පාලි භාෂාව පිළිබඳ විශාරදත්වය ලබාගෙන හිටපු පාලි සංදේශ සාහිත්‍ය මගින් බුරුමියත් ලංකාවත් අතර සම්බන්ධතා පවත්වපු රජතුමා කවුද කියලා අපිට දැනගන්න සිටීම වැදගත්. සාහසිකයෙකු විසින් මරා දමනු ලබලා තියෙනවා මේ දෙවනි විජේබාහු රජතුමා. ඉතින් ඊළඟට දෙවනි විජේබාහු රජුගෙන් පසු රජ වූයේ නිස්සංකමල්ල රජතුමා. දෙවනි විජේබාහු රජතුමාගෙන් පස්සේ රජකමට පත්ුනේ නිස්සංකමල්ල රජතුමා. නිස්සංකමල්ල රජතුමා රජකම් කළ කාලය වසර 9යි. නිස්සංකමල්ල රජතුමා රජකම් කරන්නේ වසර 9යි. නිස්සංකමල්ල රජතුමා සසුනේ දියුණුවට කළ කටයුතු සඳහන් වෙනවා කීර්ති ශ්‍රී නිස්සංකමල්ල ශිලාලේඛනයේ. නිස්සංකමල්ල රජතුමාත් ශාසනිකමේ වශයෙන් සේවාවන් සිදු කරන ලද රජ කෙනෙක්. ඉතින් නිස්සංකමල්ල රජතුමා සසුනේ දියුණුවට කළ කටයුතු මොනවද කියලා අපි බලමු. වැරදි පිළිවෙත් දරුවා වූ භික්ෂුන් සසුනෙන් බැහැර කර ශාසන සෝදනයක් කිරීම සඳහා ක්‍රියා කිරීම. ඊළඟට මනාව පිළිවෙත් රකින භික්ෂුන් වහන්සේලාගේ හිතසුව පිණසෙම භික්ෂුන් වහන්සේලාගේ කිට්ටුවර ඥාතීන්ට සංග්‍රහ කිරීම. ඊළඟට දිවයින පුරා ගොඩ නගා තිබූ වෙහෙර විහාර රාසියක් ප්‍රතිසංස්කරණය කිරීම. වෙහෙර විහාර ප්‍රතිසංස්කරණය කිරීම කියන කාර්යයේදී නිස්සංකමල්ල රජතුමා ප්‍රධානතම තැනක් දරන කෙනෙක්. නිස්සංකමල්ල රජතුමාගෙන් පස්සේ පොළොන්නරුව රාජධානිය කොටගෙන රාජ්‍යත්වයට පත් වෙන්නේ මහා පරාක්‍රම බාහු රජතුමාගේ දේවිය වූ ලීලාවතී රජින. මහා පරාක්‍රම බාහු රජතුමාගේ දේවිය වෙච්ච ලීලාවතී රජින. ලීලාවතී රජිනගේ කාලයේ සිදු වූ විශේෂ සිදුවීම් අවස්ථා තුනක් රජබවට පත්වීම, මුල්භාගයේ දහම් පොත් ලිවීම, මාග කියන ආක්‍රමණයේ සිදුවීම, රජරට පමණක් සහ රුහුණු රට ඉදිකල වෙහෙර විහාර වෙනසීම, විහාර සන්තක දේපල පැහැර ගැනීම, ධර්මපොත්පත් ගිනි තැබීම, භික්ෂුන් වහන්සේලාට පීඩා ඇති කිරීම, මාග කියන ආක්‍රමණය පස්සේ ඒ ආක්‍රමණිකයෝ තමයි මේ රජරට බෙහෙර විහාර ඒ වගේම විහාර සන්තක දේපල පැහැරගන්නේ, ධර්මපොත්පත් ගිනි තබන්නේ, භික්ෂුන් වහන්සේලාට පීඩා ඇති කරන්නේ මාග කියන ආක්‍රමණයෙන් පස්සේ. පොළොන්නරු රාජධානිය බිඳ වැටුනේ මාගගේ මහා ශාසනික හා ජාතික විනාශය නිසා. පොළොන්නරු රාජධානිය විනාශ වුණේ මාගගේ මාග කියන ආක්‍රමණය නිසා. පොළොන්නරු පාලකයින් රාජධානිය බිහි කළ පාලකයා පළමු විජේබාහු රජතුමා, මහා පරාක්‍රමබාහු රජතුමා, කීර්ති ශ්‍රී නිස්සංකමල්ල රජතුමා, ලීලාවතී රජින කියන පාලකයෝ තමයි පොළොන්නරු රාජධානිය පාලකයෝ විදිහට සේවාවන් සිද්ධ කරන්නට යෙදුණු වැදගත් රජවරුන් විදිහට සලකන්නට පුළුවන්කම තියෙන්නේ. හොඳයි, අපි මේ නවයේ ශ්‍රේණියේ 10 වෙනි පාඩම කතා කළේ. ටිකක් වේලාව ගත වෙලා තියෙනවා. පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාවෙන් තමයි මේ සාකච්ඡාවන් ඔබට අපි ඉදිරිපත් කරමින් දහම් අධ්‍යාපනයට සහයෝගයක් ලබා දෙන්නට ක්‍රියා කරනු ලබන්නේ. ඉතින් මේ සාකච්ඡාවෙන්
ඔබ බොහෝ දේවල් ඉගෙන ගන්නට ඇති. දිගටම පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාවත් එක්ක රැඳී සිටින්නට කියලා මතක් කරමින් මේ සාකච්ඡාවෙන් සමුගන්නවා. තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින්.